රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දිවිප පිටපු වීරයෝ ගැන අපි ඕන තරම් අහලා තියෙනවා. හැබැයි අද අපි කතා කරන්නේ තමන්ගේ වර්ගයා වෙනුවෙන් මරණය තෙක්ම සටන් කරලා තමන්ගේ වර්ගයාගේ ආරක්ෂාව සලසා දුන්නු පනාමුරේ ඇත්රාජන් ගැන. පනාමුරේ ඇත්රාජා ගැන අපූරු ගීයක් ඔබත් මමත් මෙතනින්ම අහලා තියෙනවා. සුගතපාල මල්ලසේකරන් විසින් රචනා කරපු ඒ ගීතය වර්තමානයේදී අපිට නිතර නිතර ඇහෙන්නේ නැති වුණාට අතීතයේදී ඉතාම ජනප්‍රියව තිබුණු ගුවන්විදුලි ගීතයක්. මේ ගීතයේ ප්‍රස්තුතය වන්නේ ශ්‍රී ලංකාවේ පැවති අවසාන ඇත්ගාලවන පනාමුරේ ඇත්ගාල සහ එහි බොහෝ දෙනෙකු කතාබහට ලක් කරපු නායක හස්තියවන පනාමුරේ ඇතා ගැන කතාවයි. ලංකාව තුළ පමණක් නොවේ ලෝකයේ බොහෝ රටවල කතාබහට ලක් වූ ඇත්ගාල පැවතුනේ සබරගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්නට නුදුරෙන් තියෙන පනාමුරේ. පනාමුරේ කියන්නේ සබරගමේ සුබතල මඩු අඟල පරව සතු නිදන්ගමකි. 1950 දශකයේ එළඹ විට පනාමුරේ නිදන්ගම අක්කර 30000කට වැඩි වබසරයකින් යුක්ත වුණා. ඒ කාලයේ වන විට ඒකේ හිමිකරු බවට පත්‍ර තිබුණේ ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ කතානායක වරයා විදියට කටයුතු කරපු ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා. නිදන්ගමේ ගහකොළ ඉඩකඩම් වගේම අලිසම්පතේද සාඩම්බර හිමිකරුවන් වූයේ නිදන්ගමේ හිමිකරුවන්. එම නිසා පනාමුරේ වනරජ දහන නිජබිම කරාතේ දහසක් පමණ වුණ අලිරංචුවේද සාඩම්බර හිමිකරුවා වුණේ මොලමුරේ මහත්මයා. ප්‍රභු පෙළපත්වලට වලව් පැලැන්තියට සේවය කිරීම නිදන්ගම් වාසීන්ගේ වගකීමක් වුණ නිසා පනාමුරේ ඇත්ගාල ඉදිකිරීමේදීද ඔවුන් දායක වුණා. ඇත්ගාලට අමතරව කුඩා වෙළඳසල් ප්‍රවේශ මාර්ග මෙන්ම ගම්වාසීන්ට ඇතින්නියන්ගේ ගාල ලෙස හැඳින්වූ මොලමුරේ මහතාගේ තාවකාලික බංගලාවද ඉදිකරනු ලැබුවේ මේ නිදන්ගමේ ඉඳපු ගම්වාසීන්. 1950 අගෝස්තු මාසේ 8 වෙනිදා අලියම් කාලයේදී අලියතුන් 27 දෙනෙක් විතර ඉන්න රංචුවක් ගාල් කරලා තිබුණෝ ඓතිහාසික පනාමුරේ ඇත්ගාලේ දොරටුව වසා දැමුණා. එදා ඒ විදියට වසා දැමුවේ ලංකාවේ අවසන් ඇත්ගාලේ දොරටුව බව මොලමුරේ මහත්මයා සිහිනෙන්වත් හිතන්නේ නැතුව ඇති. 40 කිලෝමීටරයකට වඩා විශාල වුණ ඇත්ගාල ඉදිකළ තිබුණේ වනාන්තරයෙන්ම ලබාගත් දැවකඳන් යොදාගෙනයි. මේ දැවැන්ත මහා වැට ඇතුලේ කොටු වූ අලියතුන් තව මොහොතකින් තමන්ට සිදුවන්නට යන්නේ කුමක්ද කියලා දන්නේ නැතුව කෙලිදුලෙන් පසු වුණා. ඇත්ගාලේ කටයුතු දැකබලා ගැනීමට මොලමුරේ මහත්මයාගේ ආරාධනෙන් සුවිශේෂී අමුතු රැසක් සහභාගී වුණා. ඒ අතර ඒ කාලේ ලකිසිරි දූරේ හෙබවපු සෝල්බරි සාමිද ඊට අමතරව කීර්තිමත් ලේඛකයෙකු වන ආර්.ඒ. ස්පිරිටල්ද ඒ අතර වුණා. මෙම අමුත්තන් සඳහා විශේෂ වේදිකාවක්ද ඉදි කළ තිබුණා. සබරගමුවේ සහ මධ්‍යම කඳුකරයේ වැවලිකරුවන් රසක්ද මේ අවස්ථාවට සහභාගී වුණා. ඒ ඓතිහාසික දිනේ දහස් ගණන් නරඹන ජනතාවක් සහ සුවිශේෂී ආරාධිත පිරිසක් හමුවේ සුබ මොහොතෙන් අලිගාලේ වැඩ ආරම්භ වුණා. ඒ අනුව හාහා පුරා කියලා හීලා අලියතුන් 14 දෙනෙකු ගාලට ඇතුළු කරනු ලැබුවා. සෑම අලියෙකුටම එඩ්ගාර් ගෝවෙක් සහ සහායකයෙකුත් ඉන්දියා. මිනිසුන් 28 දෙනෙකු ඇත්ගාල තුල සිටියේදී ගාලේ කොටුණු අලින් කෝපගම්වන සුළුසුදුවීමක් වුණා. ගාල් කරවන ලද අලින් අල්ලාගෙන යන්නේ අපූරු ක්‍රමයකටයි. හීලා අලි දෙදෙනෙකු විසින් එක් වනාලියෙකු මැදි කර ගැනීම ඒකේ පළවෙනි පියවරයි. හීලා අලි දෙදෙනා කිටි කිටියේ හිර කරගත්ත වනාලියාට සෙලවියේ නොහැකි තරමට අසරණ වෙනවා. මෙන්න මේ අවසරේ ඇත්ගෝවාගේ සහායකයා වනාලියාගේ පසුපස පාදයට තොණ්ඩුවක් දමා අවඩ තියෙන ගහකට බැඳගන්නවා. වනාලියාගේ පසුපාදය ගසකට තබා විලා දමන ගැටය නවපොට විලංගුවයි කියනවා. මේ ගැටය වූ කලී කැඩීමට තබා සිතීමට පවා නොහැකි ඉතාම ශක්තිමත් බැම්මකි. ඇත්ගාලේ පළමු දිනය ඒ විදියට නිමාවට පත් වුණා. හැබැයි අලි අල්ලගන්නන්ට ගස් බැඳගන්න පුළුවන් වුණේ අලින් දෙදෙනෙකු විතරයි. වනාලීන්ගේ නායක හස්තියා ඉතාම ප්‍රචණ්ඩ විදියට හැසිරීම නිසා ගාලේ වැඩකටයුතු බලාපොරොත්තු වුණතරම් නම් ලේසි වුණේ නැහැ. දවස අවසානයේදී ගස් බඳින ලද අලි නරඹන්නට
ගාලතුන්ට පැමිණෙන්නේයයි ආරාධිතයන්ට ඇරවුම් ලැබුණා. ඔවුන් නිතම තෘප්තියෙන් යුතුව ගාලට ඇතුළුණා. මේ විදියට ගස්බදින ලද තමන්ගේ සගයන් අසල ගැවසෙන මිනිස් පිරිස නිසා වන අලින්ගේ කෝපය අලුත් වුණා. ඔවුන් එකතු වෙලා සැනකින් මිනිස්සුන්ට පහර දීමට දිව ආවා. ආරාධිත අමුත්තන් පණ බේරාගෙන එකිනෙකා පරයා දිවයන්න පටන් ගත්තා. ප්‍රධාන අමුත්තා වුණ සෝල්බරි සාමිද පණ බේරා ගන්න දුවන්න පටන් ගත්තා. නරඹන්නන්ට නම් මේක විනෝදජනක අවස්ථාවක් වුණා. පසුදින බොහෝ පුවත්පත්වල ඉත ආකර්ෂණීය පුවතක් බවට මේක පත් වුණා. ඒ පුවත ලංකාවේ ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරේ. ගවර්නර් ජෙනරල් සීක් සේෆ්ටි ෆ්‍රොම් ද චාර්ජින් එලිෆන්ට්ස් යනුවෙනි. තුන්වන දිනේ වන විට අලියතුන් නම දිනෙකු ගස්මද ගන්නට හැකියවද නායක හස්තියාගේ පහර දීම නිසා ඇබ්ගෝවෝ සහ හීලා අලියතුන් බොහෝ දුර්මුඛ වෙලා ඉන්දියා. අලි ඇල්ලීමට වගේම අලි මන්තර සඳහාද ප්‍රසිද්ධ වෙලා ඉදපු සෑම් අලපාත මුදලතුමන්ගේ මන්තරවලට පවා අපි මේ කතා කරන නායක හස්තියා මෙල් නොවීම කාටත් ලොකු ගැටලුවක් වුණා. තමන්ගේ රංචුව මුදා ගනු පිණිස නායක හස්තියා අප්‍රතිහර ධෛර්යයෙන් කටයුතු කරන්නට වුණා. අඩි 9ක් පමණ උස වයස අවුරුදු 25ක් පමණ උස මේ නායක හස්තියාගේ වැඩි ගෞරවය පිණිස ඇත් රජායනුවෙන්ද ගම්වාසීන් හැඳින්වුවට ඇත්තටම දල නොමැති හස්තියෙකු පමණක් බව සඳහන් කරන්න ඕන. දල තිබුන් නැති වුණාට නායකයෙකු විදියට මේ හස්තියා පාපු එඩිතර බව විදාපාපු නායකත්වයේ ගුණාංක මිනිස්සුන්ටද ආදර්ශයක් බව අදටත් මේ සිද්ධිය ඇසින්දුනෝ ජනතාව පවසනවා. කොමහරි ඇත්ගාලේ හතරවන දවස ආරම්භ වුණා. නායක හස්තියා හැර අනෙක් සීලු මලියතු ගස් බැඳීමට ඇත්ගවෝ සමත් වුණා. සියලු ශිල්ප ඥාන යොදාගත්ත ඔවුන් සියලුම උත්සාහ විවර්ත කරමින් නායක හස්තියාගේ ප්‍රචණ්ඩත්වය එන්න එන්නටම වැඩි වුණා. හීන ඇලි 14 දිනාම විටින් විට නායක හස්තියාගේ පහර දීම නිසා ගාලේ කටයුතු අඩබඩවන බකුණු පෙනෙන්න ගත්තා. අවසාන වශයෙන් නායක හස්තියාට පලායනු පිණිස ගාල් දොර විවෘත කරන්නට මොළමුරේ මහත්මයා තීරණය කළා. දොරටුව විවෘත කරාට පස්සේ සිදුවුනේ කවුරුවත් හිතපු නැති දෙයක්. නායක හස්තියා තමන්ගේ ජීවිතය බේරගෙන පලායනවා වෙනුවට ගස් බඳිපු තමන්ගේ සහෝදරයන් බේරා ගන්නට උත්සාහ කරා. තම වර්ගයා රැකගන්නට නායක හස්තියා ගන්න ක්‍රියාමාර්ගය නරඹන්නන්ගේ නෙතට කඳුණක් උනන්නට වුණා. නායක හස්තියා හැම විටම වීරයෙක් වුණා. මුළුමුරේ මහතාට එරෙහිව රටේ ජනමතයක් නිර්මාණය වෙමින් පවතුණා. සම සමාජ පක්ෂයේ ප්‍රමුඛ වාමාංශික නායකයෝ ඒකට නායකත්වයක් ලබා දුන්නා. කතානායක වනාලින්ට දෙන වසවද ගැන එන්.එම්. පෙරේරා ප්‍රමුඛ වාමාංශික නායකයන් චෝදනා කරන්නට ආරම්භ කළා. රටේ සිව් දෙසින්ම මොළමුරේ මහතාට එරෙහිව ජනමතයක් නැගිලා එනකොට පනාමුරය වනමැද එක වනයලියෙකු මෙල්ල කරගත නොහැකිව හීලා ඇලින් 14 දෙනෙකු ගොව්වන් සහ සහායකයන් 28 දෙනෙකු අසරණ වෙලා බලාගෙන ඉඳියා. මොළමුරේ මහතා තීරණයක් ගන්න බැරි තැනටම පත් වුණා. ඔහුට තීරණ දෙකක් ගත හැකිව තිබුණා. ඒ තමයි ගස් බඳින ලද අලි 26 දෙනා සහ නායක හස්තියා මුදා හැරීම. එහෙම නැතිනම් නායක හස්තියාට වෙඩි තබා මරා දැමීම. දීර්ඝ වේලාවක් මොළමුරේ මහතා බලා සිටියා. අවසානයේදී ඔහුගේ අවසන් තීරණය ගත්තා. ඒ තමයි නායක හස්තියාට වෙඩි තබා මරා දැමීමටයි. ස්වභාවයෙන්ම අලියතුන්ට ලොල්ුණ මොරමුනේ මහතා මේ තීන්දුව ගත්තේ වෙනත් විකල්පයක් නොමැති නිසා වෙන්න පුළුවන්. කොමහරි ගස් බඳින ලද වනාලින් ඉවත් කරන්නට ඉඩක් නොලැබුන නිසා කඩිනම් පියවරක් ගන්න අවශ්‍ය වුණා. ඒ වෙනකොට අලියතුන් ගාලක තබාගත හැකි උපරිම දින ගණනක් පසුවලා තිබුණා. වාමාංශිකයන්ගේ උද්ඝෝෂණ සහ දසතින් නැගෙන ජනතා විරෝධය නිසාවෙන් ඉක්මනින් ඇත්ගාලේ කටයුතු නිමා කරන්නට මොළමුරේ මහතාට අවශ්‍ය වුණා. නායක හස්තියාට වෙඩි තිබීමට තීරණය කරද වෙඩි තබන්නේ කවුරුන් යන ගැටලුවක්ද ඊළඟට පැති වුණා. තුවක්කු සහ රයිෆල් සතු සබරගමුවේ රදළ ප්‍රධානීන් සහ සුදු ජාතික වැවිලිකරුවෝ බොහෝමයක්
ඇත්ගාල නරඹමින් සිටියා. නමුත් දිනෙන් දින වැඩිවන හස්තියාගේ ප්‍රචණ්ඩත්වය සහ ජනතා විරෝධය හමුවේ බොහෝ ශූර වෙඩිකරුවෝ පවා පසුබා සිටින්න උත්සාහ කළා. මේ පසුබා සිටියවුන් අතර පොලිස් සහ හමුදා සැබඳ ඇඳියා. අවසානයේ මොළමුරේ මහතා එවකට ලංකාවේ ඉන්දිය ශූරතම රයිෆල් කරුවා බවට පත්වලා ඉඳපු නාවික කොමදෝරු සෑම් කාදිර් ගාමර් ඒ සඳහා කැඳවනු ලැබුවා. ඔහු එක වෙඩි පහරක් මගින් මේ ධෛර්ය සම්පන්න නායක හස්තියාව බිම දමන්නට එකඟ වුණා. දහස් ගණක් ජනතාව උඩට ගත්ත හුසුම පහළට හෙළිය නොහැකිව බලා සිටියේ සෑම් කාදිර් ගාමර් ඇත්ගාලට ඇතුළු වන ආකාරයයි. නමුත් මහත්සේ පිළිකුල් කරපු මිනිස් ඉව නායක හස්තියාට යලි දැනෙන්නට ගත්තා. ඇත්ගාලේ වුණ මිනිසාගේ දර්ශනයෙන් හස්තියා මාරාවේශ වුණා. පවනට බඳු වේගයෙන් දූවිලි නංවාගෙන වෙඩික්කරු වෙත දිවෙන හස්තියාගේ දර්ශනය දකිනට ඕනම කෙනෙකු ලොමු ඩැහගන්වනවා. වෙඩික්කරු බිඳක්වත් සෙල්ලුනේ නැත. තමන්ගේ ශරීරාංගවට පත්තු තිබුණු රයිෆලය මනාකොට එල්ලේ ලබාගත් ඔහු කොකාගස්සුණු ලැබුවා. හෙන හඬ නංවාගෙන පිටවුණ රයිෆල් උණ්ඩය නායක හස්තියාගේ කුම්බස්තලයේ සිදුරු කරගෙන ගියා. පාද අවසංගවා ගිය හස්තියා පර්වතයක් පරිද්දෙන්ම බිමට පතිත වුණා. ඉතිහාසයේ වඩා ආන්දෝලනාත්මකම වෙඩි පහර තැබුව වෙඩික්කරු සැනකින් ගාල් බිමෙන් පිටතට ගිය අතර කැරල්ලක් පරිද්දෙන් නැගී ආපු ජනතා විරෝධය මොළමුරේ මහතාගේ රදළ ගෞරවය නොතකන තරම් වුණා. ඔහුද සැනකින් ගාල් බිමෙන් ඉවත් වෙලා ගියා. සිය වර්ගයාගේ නිදහස වෙනුවෙන් දිවිතුන් මොළමුරේ හස්තියා බොහෝසත් ගුණ සහිත සතකු විදියට රට පුරා මගියන්නට පටන් ගත්තා. පුවත්පත් වාර්තාවලට අමතරව කවිකොළ අත්පත්‍රිකා වැනි දේපවා පනාමුරේ හස්තියා ගැන බිහිවන්නට පටන් ගත්තා. පනාමුරේ ඇත්ගාල හා බැඳෙන සාහිත්‍යයද්ද මෙත් එක්කම නිර්මාණය වුණා. දිනෙන් දින ඉහළ යන ජනතා විරෝධය හමුවේ රට තුළ ඇත්ගාල් පැනවීම තහනම් කරන්නට පවා අවසානයේ රජයට සිදු වුණා. තම රංචුවේ සගයන් මිනිසුන්ගෙන් වහල් බවෙන් මුදවා ගැනීමට නොහැකිවද රට පුරා ඇත්ගහල් තහනම් කළා. එමගින් සමස්ත ලංකාව පුරාම ඉන්න අලින්ට අභිදානය දෙන්නට, අලියතුන්ගේ විමුක්තිය උදා කර දෙන්නට එදා අපරිමිත ධෛර්යයෙන් යුතුව සටනට නායකත්වය දීපු පනාමුරේ හස්තිනායකයාට පුළුවන්කමක් ලැබුණා. තම වර්ගයා වෙනුවෙන් මරණය තෙක් දිවි වැදුණු මිනිසුන් ගැන ලෝක ඉතිහාසයේ ඕනතරම් තිබුණට සිත් පිත් නැති මිනිසුන් කරන ක්‍රියා නිසාවෙන් වර්ගයා වෙනුවෙන් මරණය තෙක් සටන් වැදුණු මේ වගේ හස්ති රාජයෙක් ගැන ලෝක ඉතිහාසයේවත් කොහෙවත් සඳහන් වන්නේ නැත. මේ වගේ අලුත් දේවල්, වැදගත් දේවල් හැමදාම දැනගන්න දැම්ම අපේ channel එක subscribe කරන්න.